මේක හුඟක් වෙලාවට අත් දෙකේ පිට පැත්තේ තමයි අපි හුඟක් වෙලාවට දකින්නේ. ඒ වගේම මූණේ උඩ පෙති. මේක පොඩ්ඩක් වෙනස් විදිහට සුදු පාට ලප වගේ අපි දකිනවා. විශේෂයෙන්ම අවුරුදු 8 ඉඳන් 12 වගේ දක්වා වයස්කාණ්ඩවල දරුවෝ. මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පණු ලප කියලා කියන්නේ මෙන්න මේ තත්ත්වය තමයි. ඊට අමතරව ආසාදනවල වැඩිවීමක් අපි දකිනවා අධික දහදිය දැමීම නිසා. එතෙන්දී සරව බිබිලි ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා ආසාදන නිසා. ඒ වගේම දහදිය එකතු වීම වැඩි ස්ථානවල කැසීමක් සහිත රවුම් රවුම් වගේ ලප අපි දකිනවා දිලිරා. විශේෂයෙන්ම දිලිරා ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා කසන රෑෂ් එකකට බෙහෙතක් දෙන්න කියලා බෙහෙත් ගන්න එපා කියලා මං ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද දිලිරා ආසාදන මේ විදිහට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලිර අපේ ප්‍රතිකාරවලට ඔරොත්තු දීමකට ලක් වෙලා ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙන නිසා. මීට අමතරව ඔබට කලින් තිබුණු රෝග යම් ආකාරයකට වැඩිවීමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියන රක්තය නැත්තම් එක්සීමා කියන තත්ත්වය සහ සොරයිසිස් වගේ තත්. විටමින් D ගැන කෙනෙක් හිතනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ විනාඩි 15ක් හිරු එළිය සිටීම පමණයි. පැය ගණන් හිරු එළිය ඉඳීමක් අවශ්‍ය වන්නේ නැහැ විටමින් D වේ.